අයිබෝන් අදත් දෙස් විදෙස් ක්‍රීඩා උණුසුම් තොරතුරු රැසක් අප සතුයි මේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් සති අන්ත රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මම ධනුෂ්ක සෙනවිරත්න මම කෝෂිලා ලියනගේ ප්‍රථම අවධානය පුවත් සිරස්තල වෙත ග්‍රාමීය සංවර්ධනයට අමාත්‍යංශ ලේකම්වරුන්ගේ කමිටුවක් අගමැති කියයි රාජ්‍ය නිලධාරීන් හරහා ගන්න එක යෝජනාවක් මේ අපේ පළාත් පානා 200 තුල ක්‍රියාත්මක කරන්න අපි ඉඩ තියන්නේ නැහැ අජිත් ප්‍රසන්න පොහොට්ටුව හැරයයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ ජනාධිපති ධුරයට නම් කිරීමට විරුද්ධව පක්ෂය ඇතුළින්ම ව්‍යාපාරයක් දියත්වනවා අපි දැක්කා නිකන් නෙවෙයි ඒක සැලසුම් සහගත ව්‍යාපාරයක් නීති විරෝධීව දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තැයි ඉංගිරියේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට ඉම්රාන් ඛාන් සූදානම් පළමු එක් දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත බඩකයිපු දිස්ත්‍රික්කයේ මන්මුලීපත්තු ආරින් පරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතා ඉදිරියට පත් කළා මහල් දෙකකින් සමන්විත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජය රුපියල් 2.7 ලක්ෂයක් වැය කර තිබෙනවා. ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස එහි සංචාරයකද නිරත වුණා. මේ ආණ්ඩු ආවට පස්සේ මේ කට්ටිය ක්‍රියාත්මක කරා ගමට කොට්ටාසර මන්ත්‍රීවරයෙක් ඕනයි කියලා මේ මැතිවරණේ කොට්ටාස මට්ටමේ මැතිවරණේ තිබ්බා. හැබැයි ඒක අපිත් පිළිගන්න එක යම්කිසි සාධාරණයක් තියනවා කියලා. හැබැයි මේ වෙනකොට ගමේ සංවර්ධන කියාදාමේ ගෙනියන්නට මේ කටයුතු වල දායකත්වයේ මේ ගමේ කොට්ටාසේ මන්ත්‍රීවරයාට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ වැඩි බහුතරයක් පළාත් පාන ආයතන 230කට වැඩි බලය තියෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිසා මේ කට්ටිය ක්‍රියාත්මක කරන්න හදනවා. ප්‍රාදේශීය ලේකම් කරා ලේකම් හරහා සංවර්ධනධාරීන්ගේ මේ යෝජනා ටික ක්‍රියාත්මක කරන්න. ආණ්ඩුවට අපි කියනවා වගකීමෙන් කියනවා ජන සභාව තුලින් ගන්න යෝජනා පමණක් රාජ්‍ය සභාව ක්‍රියාත්මක කරනවා රාජ්‍ය නිලධාරීන් හරහා ගන්න එක යෝජනාවක් මේ අපේ පළාත් පානා 200 තුල ක්‍රියාත්මක කරන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී අපි වගකීමෙන් සිහිපත් කරනවා. හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා සිය Facebook ගිණුමේ ප්‍රකාශයක් ප්‍රසිද්ධ කරමින් තමන් පොදුජන පක්ෂයෙන් ඉවත් වූ බව නිවේදනය කර තිබෙනවා. ඔහු එම ප්‍රකාශයෙන් දැඩි ලෙස විවේචනය කර ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි. මගේ ගම බෙන්තරට බැසිල් රාජපක්ෂ මහත්තයා දෙවරක් ආවා. හැබැයි අපිට ආරාධනා තිබුණේ නැහැ. බෙන්තර සභාපති උපසභාපති තෝරන කිසිම අවස්ථාවක අඩු ගානේ සාකච්ඡා කරත් අපිට ආරාධනා කරේ නැහැ. අපි දන්නේත් නැහැ. ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න මම දවසක් උත්සාහ කරද්දී බැසිල් රාජපක්ෂ මහත්තයා බොහොම අවඥාවෙන් නෑ 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 ඒ ගැන කතා කරන්න එපා කියලා අපිව අයින් කළා දැම්මා. මේ කෙනෙහිලිකම් ගොඩාක් අපි වින්දා. අපි දැක්කා ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපි ගැන. මං හිතනවා ඒකට හේතුව වෙන්නේ නැත්තේ මම මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති ධුරයට සුදුසුයි සහ එතුමා දිනවන්නට වෙහෙස වී මහන්සි වී ප්‍රසිද්ධියේ කතා කිරීම නිසා කියන එක තමයි මම හිතන්නේ. ඒකම මම දැනගත්තා බැසිල් රාජපක්ෂ මහත්තයා මේ තනතුරට තරඟ කරනවා කියන එක යම් යම් ඉඟිපල කරා මට තේරුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ ජනාධිපති ධුරයට නම් කිරීමට විරුද්ධව පක්ෂය ඇතුළින්ම ව්‍යාපාරයක් දියත්වනවා. අපි දැක්කා නිකන් නෙවෙයි ඒක සැලසුම් සහගත ව්‍යාපාරයක්. කුමාර් වෙල්ගමලා, දිනේෂ් ගුණවර්ධනලා, මේ විමල විරු දිසානායකලා ප්‍රසිද්ධියේ කියන ගත්ත ගෝඨාභය නුසුසුයි කියලා. සමහරු කිව්වා බැසිල් තමයි සුසු, සමහරු කිව්වා
තමන් රාජපක්ෂ තමයි සුදුසු. කෙසේ නමුත් අවසානයේ මම එතුමා ගැන කරපු ප්‍රකාශයත් එක්ක මට විවිධ පාර්ශ්වයන් වලින් චෝදනා එල්ල කරගත්තා. ඔයා කරපු වැඩි වැරදි ඔයා ඒක කතා කරන්න එපා. අනවශ්‍ය දෙයක් ඔයා කරන්න කියලා. ඉතින් අපිට අවසානයේදී සිද්ධ වුණා ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා. නෑ නෑ අපි පක්ෂයේ තීන්දුවක් කරගත්ත නැති වෙලාවක එතුමාගේ නම ප්‍රකාශ කිරීම වැරදි. ඒක මම ඉල්ලාස් කරගන්නවා කියලා කිව්වා. ඉතින් එහෙම තත්වයකට අපි පත් වුණා. දැන් අපිට පැහැදිලිව පේනවා පක්ෂය ඇතුලේ පැහැදිලි බෙදීමක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති ධුරයට නම් කිරීම සම්බන්ධයෙන් එක පැත්තක් ඉන්නවා. අනිත් පැත්ත චමල් රාජපක්ෂ මහත්තයාව දාලා හැබැයි අවසාන අපිට පැහැදිලිව පේන එක බැසිල් රාජපක්ෂ මහත්තයාව ඒ සඳහා නම් කිරීමේ යෝජනා කිරීමේ පැත්තක් ඉන්නවා කියන එක. ඒක අපිට දැන් ඉතාම පැහැදිලිව පේනවා. පක්ෂය වැඩ කටයුතු වෙන්නේ අතන බැසිල් රාජපක්ෂ මහත්තයාගේ උමනාව පකම් වුණා. ඒක අපි දන්නවා ජීඑල් පීරිස් මහත්තයා නායකයා වුණාට බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි පක්ෂය මෙහෙවන්නේ කියන එක. මම පක්ෂයෙන් ඉවත් වුණා. මම පක්ෂයත් එක්ක සම්බන්ධයක් නැහැ. මම ස්වාධීනව කටයුතු කරනවා. බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අදහලාවත ප්‍රදේශයේ පොදු ජන පෙරමුණේ රැස්වීමකට සහභාගී වුණේ ප්‍රියංකර ජයරත්න, නිමල් ලංසා සහ ප්‍රසන්න රණතුංග ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගයි. ඒකාබද්ධ විපක්ෂයේ පවිත්‍රාදේවි වණ්‍යාරච්චි මහත්මිය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කටයුතු කරන බවට රංජිත් සොයිසා මන්ත්‍රීවරයා අද චෝදනා කළා. ඔහු මේ චෝදනාව කළේ ඇඹිලිපිටිය විහාරස්ථානයක ඊයේ පැවති පුණ්‍යෝත්සවයකට හිටපු ජනාධිපතිවරයා සහභාගී නොවීම නිසා ඇති වූ තත්ත්වය පිළිබඳව ප්‍රතිචාර දක්වමින්. ඇඹිලිපිටිය හින්දලුකින්න වනවාසල නාග විහාරස්ථානයේ බුදුවිලිම වහන්සේ නිරාවරණය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවී චමල් රාජපක්ෂ මහතා පැමිණීම නිසා ඊයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී චමල් රාජපක්ෂ මහතා දුරකථනයෙන් මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කර දුන් අවස්ථාවේ ලැබුණු ප්‍රතිචාරය ගැන උත්සවයේ සංවිධායකින් දැඩි අප්‍රසාදයක් පළ කළා. අපි ඕන ඕන විදිහට නටන්න බැහැලු. ඔන්න කහුළු තහගන්න. අපිට ඕන ඕන විදිහට නටන්න බැහැලු. එයා කියන විදිහත් තමාලු. ගමේ අයටත් මේ රැස්වීමට අතිකරු ජනාධිපතිතුමාගේ නොපැමිණීම පිළිබඳව යම් කුකුසක් තිබුණා. ඒ විශ්වාස කරනවා මේක තුළ යම්කිසි කඹයදිල්ලක් හෝ එහෙම නැත්නම් වෙන කට්ටිවාදයක් කල්ලිවාදයක් නිසා මේක සිද්ධ වුණා කියලා ගමටත් පොඩි සැකයක් සමහරුන්ට මතුවෙලා තිබුණා. අපි අපි බොහොම පැහැදිලිවම කියන්න ඕනේ මේක තුළ එහෙම කිසිදු කාරණාවක් නැහැ. පක්ෂ නායකින් සමග ඒකාපති පක්ෂ නායකින් සමග අපි සාකච්ඡා කළා තියෙනවා. ඒ සම්බන්ධව නිසි පිළිතුරක් අපිට ලැබෙයි කියලා බලාපොරොත්තු ඒසේ නොවන තාක්කල් මම පෞද්ගලිකව මම දරනවා පෞචාවන්‍යාර්ථ අවශ්‍යතාව තියෙන රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාති පක්ෂයේ ආරක්ෂකගේ ක්‍රියාදාමයක ඒ චෝදනාව මම පෞද්ගලිකව කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලී රතන හිමියන් ඊයේ විහාර මහදේවි උද්‍යානයේ පැවති රැස්වීමකදී විවේචනාත්මකව අදහස් පළ කළා. සීමා සහිත ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමූපකාර සමිතියේ 30 සංවත්සර උළෙල නමින් පැවති මේ උත්සවයට මැති ඇමතිවරුන් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසකට ආරාධනා කර තිබුණා. මට තනතුරක් කියනවා මගේ නමට උඩින් ජනාධිපති උපදේශක ජේෂ්ඨ උපදේශක කියලා. මගෙන් ගත්ත උපදේශයක් නැහැ. ඒ නිසා ඔය ජනාධිපති උපදේශකකමට මින් පස්සේ කිසිම මගේ සම්බන්ධයක් නැහැ කියලා මම මුලින්ම කියනවා. අද ඔස්ටින් ප්‍රනාන්දු කියලා මහා තක්කඩිය කිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය. ඉතින් මේ වගේ මිනිසුන්ගෙන් මෙරට බේරගන්න ඕන. 2014 වසරේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ ඉවත් වූ දිනේ පූජ්‍යතුරුලියේ රතන හිමියන් නිවුස් ෆස්ට් සමග පළ කළ අදහස් මේ. මට තේරෙන හැටියට මේ ආණ්ඩුවේ සාකච්ඡාවක් කරනවා නම් කරන්න ඕන පුජ්‍යලය මම හිතන්නේ බැසිල් රාජපක්ෂ මහතුමා පමණයි. ඇයි අපේ හැමෝටම එහෙම කියන්නේ? මේ රටේ සෑහෙන බලයක් තියෙන බැසිල් රාජපක්ෂ මැතිතුමාට. ඉතින් එතුමා සමගම හුඟක් මිත්‍රව කටයුතු කළා. මොකද එතුමාට කිට්ටුනෝ ජනාධිපතිතුමාට කිට්ටුනෝ වගේ තමයි. ඉතින් ඒ නිසා එතුමත් එක්ක සුහදත්වයම හොඳින් පවත්වාගෙන යනවා ඉදිරිය වෙන්නේ. නීති විරෝධීව පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සහ පහර දීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරි 3 අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
ඊයේ රාත්‍රියේ ඉංගිරිය පෝරුවතණ්ඩ කර්මාන්තපුර ප්‍රදේශයේ මාර්ගයක සිට පුද්ගලින් දෙදෙනෙක් පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් එක් පුද්ගලයෙකු හමුදා සෙබළකු වන අතර අනෙක් පුද්ගලයා ආපාදිත පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළා. පොලිස් නිලධාරීන් අත්අඩංගුවටගත් පුද්ගලින්ව ඉංගිරිය පොලිස් ස්ථානයටගෙන ගොස් එහිදී ඔවුන්ට පහර දී තිබෙනවා. අදාළ තරුණින් දෙදෙනාව පොලිසියෙන් නිදහස් කර ඇත්තේ ප්‍රදේශවාසීන් පොලිස් ස්ථානයට ගොස් විරෝධතාවය පළ කිරීමත් සමගයි. පහරක එක් පුද්ගලයෙකු අනතුරුව ඉංගිරිය රෝහලට ඇතුළත් කෙරුණා. මගේ ඇඩෙන්ටි ඉල්ලුවා. මම කෝ ඇඩෙන්ටි මම පස්සේ ගේන්න බැරුණා. මේ දානෙට අවින්ද සර් මේ ළඟ තියෙන්නේ මේ දෙන්නට ආවේ කියලා. ඊට පස්සේ මට ඒ කීප දේවල් කිසි දෙයක් ඇහුවේ නැහැ. මගේ මාත් එක්ක ආපු යාළුවටයි මටයි කිව්වෝ ඉංග්‍රීසි පොලිසියට යමන් බයිසිකලෙත් අරගෙන ගියා. බයිසිකලේ කොටස් හරවන්නවා ස්පීඩ් කරලා යන්නවත් සාන්න එපා වෙඩි තියනවා කියලා. ඊට පස්සේ ඉංග්‍රීසි පොලිසියට ගිහින්චා. පොලිසියට ගිහිල්ලා බයිසිකල නතර කරාට පස්සේ බයිසිකලේ යතුරු ගත්තා. මේ මට තෙන්දි පාරක් ගැහුවා. මටයි මගේ යාළුවට දෙන්නටම ගැහුවා. බාමිදි කියලා ආවා. මම කෝ ආමිදි කියලා. ඊට පස්සේ ගණින් ලිම්බගේ ලිව් චිට් එක කියලා ගෝවා. ඊට පස්සේ මංගවලි චිට් එක එකත් පස් එකෙන් දීනි සර් ඊට මට තව පාරක් ගැහුවා. ඇත්ත කියපල්ලා තව පොඩ්ඩෙන් අහනවා හරියට ඇත්ත කිව්වොත් යන්න පුළුවන් කියලා. ඒ කියලා තමයි ගමේ කට්ටිය ආවට පස්සේ මාව මට යන්න දුන්නේ. ඇන්ටියක් මුකුත් දාන්නේ නැහැ. කට උත්තරයක් ගත්තේ නැහැ. ඉංගිරිය රෝහලට ඇතුළත් කෙරුණු බොහෝ වැඩිදුර ප්‍රතිකාර සඳහා අද දහවල් හොරණ රෝහලට ඇතුළත් කෙරුණා. ප්‍රදීපයර ගව සබත්තු පාරවලින් මේ අම්බඩට මේ ඔක්කොට මටක් ගැව්වා පිසර්ට් එකෙන් අල්ලලා ගැව්වා මේ ඇවිදට මගේ ජටි බරට ඔක්කොටම ගැව්වා. කුණු වරපෙන් බැන බැන තමයි අපිට ගැහුවේ. ඊට පස්සේ ඉඳපු එක නා වීලා ඉඳි. එයා තමයි තුවක්කුව දික් කරගෙන ආවේ අපිට. සිටේ වෙන අවස්ථාවේදී අදාළ පොලිස් නිලධාරීන් තිදෙනා බීමත්ව සිටි බව තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ඉංගිරිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සැරෙන්වරේ කා කොස්තාපල්වරයෙකුටයි. මෙම සිද්ධිය ඉංගිරිය පොලිස් ස්ථානයේ තුලදී සිදුව ඇති බැවින් එහි ස්ථානාධිපතිවරයා පිරිපන්ත පරීක්ෂණයක් සිදුවනවා. සුබ සන්ධ්‍යාවක් ඔබ මේ එක් සිටින්නේ කාලගුණ වාර්තාකරණ ප්‍රමුඛ වෙදෆ සමගින්. දැන් අවධානයේ ඉදිරි දින කීපය තුළදී කාලගුණ තත්ත්වය පිළිබඳවයි. දිවෙන හරහත් මුහුදු ප්‍රදේශවල සහ මධ්‍යම කඳුකරයේ තව දුරටත් තද සුළං බලාපොරොත්තු හැකි. ඒ වගේම විශේෂයෙන්ම බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලදී සුළං වේගයේ විටින් විට ඉහළ ය හැකි. මේ හේතු නිසා මුහුදු රළු විය හැකි. නම් හෙට දිනේදී කාලගුණ තත්ත්වය දෙස බැලුවොත් හෙට දිනේදී කොළඹ හැර යාපනයේ පුත්තලම රත්නපුර සහ මහනුවර ප්‍රදේශවලින් මදවැස බලාපොරොත්තු විය හැකි. අනිද්දා දිනේදී පුත්තලම ගාල්ල සහ මඩකල්ප ප්‍රදේශවලින් මදවැස බලාපොරොත්තු විය හැකි. ඒ වගේම දිවෙන්නේ නිරුද්දුක ප්‍රදේශයේ වලාකුළු වලින් බර වෙලා තියෙයි. දැන් දෙවනිදා වැසේ තත්ත්වයේ යම්කිසි වැඩිවීමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම කොළඹ රත්නපුර සහ මහනුවර ප්‍රදේශවලින් වැසි අපේක්ෂා කළ හැකි. දැන් අවධානයේ ඉදිරි දින කීප තුළදී කොළඹ කාලගුණ තත්ත්වය පිළිබඳවයි. දැන් විමර්ශන විශේෂාංගය. රාජ්‍ය ආයතන හා අර්ධ රාජ්‍ය ආයතන විසින් තම ආයතනික අවශ්‍යතා අනුව රක්ෂණ ආවරණ සලසා ගැනීමට අදාළ ගනුදෙනුවලදී විනිවිදභාවය තහවුරු කළ යුතු බව අවධාරණය කෙරෙන මෙම චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරන්නේ 2015 වසරේ ජූලි මාස 14 වැනිදායි. මෙහි පිටපත් අමාත්‍ය මණ්ඩලයටද යොමු කෙරෙන බැවින් මෙහි හරය නොදන්නා අමාත්‍යවරුන් සිටින්නට බැහැ. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන රජය සතු රක්ෂණ ආයතන වෙතින් රක්ෂණ නියෝජිතයින්ගේ ආධාර ලබා ගැනීමකින් තොරව ඍජුවම අදාළ සේවාව සපුරාගත යුතු බවට මෙම චක්‍රලේඛයෙන් උපදෙස් පැනවෙනවා. එනම් මෙම චක්‍රලේඛයෙන් වැටබැඳින්නේ රක්ෂණ නියෝජිතයින්ගේ මැදිහත්වීම් වලට හා ඒ හරහා මඟ පෑදෙන කොමිස් දීමනා හුවමාරුවටයි. එසේ තිබියදී මෙම චක්‍රලේඛය නිකුත් වී වසර දෙකක් ගෙවියමින් තිබෙන පසුබිමක අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග එක්ව සුරක්ෂා පාසල් සෞඛ්‍ය රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ මෙම චක්‍රලේඛයෙන් වැටමැඳුණු කොමිස් දීමනා හුවමාරුවට මඟ පාදමින් බව සුරක්ෂා රක්ෂණ වැඩසටහන දියත් කෙරුණු උත්සව සභාවේදී අධ්‍යාපන අමාත්‍යවරයා කළ අවධාරණයෙන් තහවුරු වෙනවා. මේ රක්ෂණය ලබා දීමේදී සාමාන්‍ය රක්ෂණයක් කිරීමේදී නියෝජිත ගාස්තුවක් තියෙනවා. මම දන්නේ නැහැ කමිෂන්ද මොකද්ද කියලා. ඒ නියෝජිත ගාස්තුවත් අපි බලාපොරොත්තු වුණා අරමුදලකට දාලා ඒ අරමුදල මගින් මේ රක්ෂණ ආවරණය නැති ලෙඩ සඳහා අපි
ඉතාම පහළ මට්ටමේ ඉන්න දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට ඊට එහා ගියා වූ යම් මුදලක් ලබා දෙන්න මේ අරමුදල මගින්. මෙම උත්සවයෙන් හරියටම මාස 9ක් පිරුණු දිනේදී අමාත්‍යවරයා සුරක්ෂා ආරක්ෂණයෙන් ලැබුණු කොමිස් මුදලට අදාළව කළ ප්‍රකාශය මුල් ප්‍රකාශයට පටහැනි එකක්. දැන් සුරක්ෂා ආරක්ෂණය ගියා මිලියන 2700යි. සාමාන්‍ය ආරක්ෂණයක් යද්දී මේ ඒජන්ට් කෙනෙක් ඉන්නවා. මොකද්ද මේ නියෝජිතයෙක් ඉන්නවා. මේ නියෝජිත ආයතනයක් ඒක සාමාන්‍ය නියෝජිත ආයතනයක් මේක ඉදිරිපත් වෙනවා. මං කිව්වා ඩිරෙක්ට් අපිට දෙන්න. ඒක ඩමි එකක් දාන්න තිබ්බා. දාලා නියෝජිත ආයතනයක් දැම්මම නම් මිලියන 500 ගාණක් එනවා නියෝජිත ආයතනයට. ඇත්තටම කොමිස් ගහනවා නම් ඔන්න ඕවනේ කොමිස්. මිලියන 500 ගාණක් ගන්න තිබ්බා මේ ඉන්ෂුරන්ස් එකේ. ඒක සාමාන්‍යයෙන් දෙන එකක්. මං කිව්වා මම ඊට පස්සේ ශ්‍රී ලංකා ආරක්ෂක සමස්තාවට ගිය සභාපතිතුමා ගිහලා කණ්ඩායමකට මං කිව්වා මේ මේකනේ වැඩේ. දැන් නියෝජිත ආයතනයට ඔයාලට 120ක් දෙන්න තියෙනවානේ. මේ ටිකත් අපිට ඇඩ් කරලා ඉවරලා ඒක ළමයිට යන විදිහට දාන්න. ඒක අනුව තමයි දෙමව්පියෙක් මැරුණොත් එහෙම ඒ ළමයාට ඊළඟ අධ්‍යාපන කටයුතු කරගන්න තව රුපියල් 75000 ලක්ෂයක් ඇඩ් කරේ. ඒකත් දාලා තියෙනවා. ඒ වගේ ළමයා නැතුණත් දෙමව්පියන්ට ලක්ෂයක් දෙනවා දැම්ම අර මේ කොමිස් මුදල. එම ප්‍රකාශයෙන් පෙනී යන්නේ සුරක්ෂා ආරක්ෂණයෙන් ආවරණය නොවන ලෙඩ රෝග වෙනුවෙන් දිලිඳු පවුල්වල දරුවන් සඳහා වෙනම අරමුදලක් ගොඩනගා නොමැති බවකුයි. මේ කොමිස් මුදලෙන්නු දැන් මේ රක්ෂණේ දෙමෝපියන්ට අදාළව වන්දි ගෙවන්නේ. දැන් රක්ෂණ පොලිසිය එක තුල තමයි මේක තියෙන්න ඕනේ. දැන් කොමිස් මුදලෙන් කොහොමද මේ නැවත මේ තව රක්ෂණ ක්‍රමයක් ඇති කරන්නේ? මේ විහිළු කතා. රාජ්‍ය ආයතනයක් අතර කොමිස් ගන්න බෑ කියලා පැහැදිලිව මුදල් අමාත්‍ය චක්‍රලේඛය තියෙද්දි තමයි මේ කොමිස් මුදල ලැබෙන්නේ. කාටද මේ කොමිස් මුදල? මොකද්ද ගිරුම? කොහෙටද මේක යන්නේ? මේක රවටිල්ලක් අට අපි දකින්නේ. ඒක නිසා මේකෙන් වෙලා තියෙන මූල්‍යමය අවභාවිතාව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කරන්න කියලා අපි මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා ඉන්නවා. සුරක්ෂා ආරක්ෂණයට අදාළව ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ භාවිතාවද ඉතා අපරිණත එකක්. අධ්‍යාපන අමාත්‍යාංශයේ රුපියල් මිලියන 2700ක් සුරක්ෂා ආරක්ෂණයේ වාර්ෂික වාරිකයේ ලෙස ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවට ගෙවූ පසු සංස්ථාව එයින් රුපියල් මිලියන 1800ක් සිංගප්පූරු නියෝජිතයෙකු හරහා ඉන්දියානු ප්‍රතිරක්ෂණ සමාගමකට ගෙවා තිබෙන්නේ සුරක්ෂා ආරක්ෂණයේ වාර්ෂික ප්‍රතිරක්ෂණ වාරිකයේ ලෙසයි. ප්‍රතිරක්ෂණය සඳහා යොමු කළ යුතු අවධානයම තක්සේරු කිරීම හරහා ප්‍රශ්නයක් පැන නැගි රටේ පාසල් දරුවන්ගෙන් 90%ක් වර්ෂයක් තුළ අසනීප වීම හෝ අනතුරු වලට ලක්වීම සිදුවේ හැකිද කියලා සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට උනත් තේරෙනවා. ඒක නිසා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ පාලකයන්ට අපි පැහැදිලිව කියනවා මේ ප්‍රතිරක්ෂණ ගනුදෙනුව හරහා යම් අක්‍රමිකතාවයක් වෙලා තියෙනවායි කියලා මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියලා අපි පැහැදිලිවම ප්‍රකාශ කරනවා. රටේ දරුවන් 45,00,000කට සුරක්ෂාව සලසන මුවාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව ක්‍රියාත්මක වී ඇත්තේ සුපිලිපන්න ලෙසදැයි සොයා බැලිය යුතු නොවේද? ජනාධිපති ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. මත්තල ගොන්තරපල සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ඉදිරි පියවර කුමක්ද? මේ දිනවල ඒ පිළිබඳව සංවාදයක් ඇති වී තිබෙනවා. මත්තල ගුවන්තොටුපළ විකිණීම කියල එකක් කොහෙත්ම නැහැ. මම හිතන්නේ මේක දේශපාලන මේ වශයෙන් යම් කණ්ඩායම් මේක පිළිබඳව කතා කරනවා. තවම අද වෙනකන් කැබිනට් මණ්ඩලයට මේ සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් මුල් වෙලාව ඉදිරිපත් වෙලා තියෙනවා සම්වර්ධනය කිරීම සඳහා. නමුත් කැබිනට් තීන්දුවක් අරගෙන නැහැ මත්තල ගුවන්තොටුපළ සම්බන්ධව. ඒ වගේම පාර්ලිමේන්තුවෙත් ඒ පිළිබඳව තීන්දුවක් අරගෙන තමයි ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රියාත්මක වෙන්නේ. තීන්දුවක් ගෙන නැතයි මහින්ද අමරවීර මහතා පැවසුවත් ඔහු නියෝජනය කරන ආණ්ඩුවේම ඇතමුන් මේ පවසන්නේ කුමක්ද? ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඉදිරියේදී මත්තල ගුවන්තොටුපළේ නැයිනුත් නිදහස් වී ගුවන් යානා පැමිණ ගුවන්තොටුපළ බවට මත්තල ගුවන්තොටුපළ පත් වෙන බවටයි මට විශ්වාසය. චීනය අපිට බල කරා නම් වරායත් මේ ගුවන්තොටුපළ චීනට දෙන්න. මත්තල ගිවිසුම අවුරුදු 40යි. මේව යටිතල පහසුකම් සාමාන්‍ය යටිතල පහසුකම් වලට තියෙන ගිවිසුම් දීර්ඝකාලීනයි. ඉන්දියන් එයාපෝර්ට් ඔතොරිටි එක අපිත් එක්ක මේක විකුණන්න නෙමෙයි ජොයින්ට් වෙන්චර් එකට හවුල් ව්‍යාපාරයක් වශයෙන් මෙය දියුණු කිරීමට කැමැත්ත ප්‍රකාශ කරලා යෝජනාවක් ඉදිරිපත් කරා. ඉන්දිය සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඉන්දිය ගුවන් සේවා අධිකාරිය මත්තල ආයෝජනය සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි. මේ අනුව මත්තල ගුවන්තොටුපළ පිළිබඳව
ආණ්ඩුවේ ප්‍රධානීන් වරින් වර ජනතාව ඉදිරියේ කරන ප්‍රකාශ සැබවින්ම සත්‍යද? මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට මත්තල ගුවන්තොටුපළ දෙන්න පිපිරිපත් හදලා නිවාසි පාසල්වල අමතිවරය කටයුතු කරනවා. ඒ අතර හිමින් පණිවිඩයක් කරනවා මං හිතන්නේ තානාපති කාර්යාලයට ඉන්දියාවට ප්‍රකාශ කරන්න කියලා. අපි මේ මත්තල ගුවන්තොටුපළ ගන්න අදහසක් නෑ කියලා. හම්බන්තොට වරාය චීනෙට දුන්නාම ඉන්දියාව තරහ වෙයි කියලා මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙනවා. ඒකද මෙතන ආර්ථික ප්‍රතිපත්තිය. රජය හිතනවා නම් අගමැතිතුමා හිතනවා නම් චීනෙට හම්බන්තොට වරාය ලබා දීපු හින්දා ඉන්දියාවට මත්තල ගුවන්තොටුපළ ලබා දීම තුලින් මේ රටේ අන්තර්ජාතික ප්‍රතිපත්තියට යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා ඒක මිත්‍යාවක්. ඒ තුලින් වෙන්නේ අන්තර්ජාතිකවත් අපි අර්බුදයක් නිර්මාණය කරනවා. එයාගේ සටනකට අපි මැදි වෙනවා. මත්තල ගුවන්තොටුපළ එවි ගබඩා කළා ලෝකෙට විහිළු සපයලා අකර්මණ්‍ය තත්වයට ගෙනීමේ වගකීම සම්පූර්ණයෙන්ම දැරිය යුත්තේ එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා මේ යටි අරමුණ අපිට පැහැදිලි. අරමුණ කිසිවක් නෙමෙයි, තමන්ගේ විදේශීය සමීපතයන් සතුටු කිරීම සඳහා අපේ සම්පත් විකිණීම සඳහා කටයුතු කිරීමයි කියන අරමුණ ඉතාම පැහැදිලි. දේශපාලන තීන්දුව අරගත්ත නායකයෝ පාලකයෝ UNP ශ්‍රී ලංකා දෙගොල්ලම කොමිස් ගහන්න, හොරකම් කරන්න, වංචා කරන්න මහා පරිමාණ ව්‍යාපෘති හදාගෙන රට ණය කරලා තියෙනවා. මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන එක චෝදනාවක් තමයි ඔන්න ඕක. එයා කියන්නේ මගේ කාලේ මම මොන වුණත් හැදුවලු. අපි කියන්නේ ඔයාගේ කාලේ හැදුවා, හැබැයි ඒවයි හොරකම් කළා, රට ණය කළා. ඔය ගත්ත ණය වලින් ඔය හදුවට වඩා හොඳට හදන්න තිබුණා හොරකම් නොකර හැදුවා නම්. එතකොට පහුගිය රාජපක්ෂ පාලනේ විතරක් අරන් තියෙනවා කෝටි 1,24,748ක් මොන ණයද? වාණිජ ණය. හරි ක්‍රමයට කියපු නැති හොරපාර කියපු යාපුති. මහින්ද මහත්තයාට කටේ පිට්ටු හැදිලා තියෙන එක තමයි ඔන්න ඔය ණය ගන්න ගිහිල්ලා තමයි ඔය තෑග්ග හම්බෙලා තියෙන්නේ ඩොලර් මිලියන 7.6ක්. වෙන බයිල ඕන තරම් ගෙලියත් ඒ ගැන මොකක් කියන්නේ. ඒකට බබ් 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 ගගා ඉන්න හරියට උත්තරයක් දෙන්නේ නැහැ බා. රටේ ජනතාව తాවකාලිකව සිය ඡන්දයෙන් පත්කල පිරිසකට රට බාර දෙන්නේ නිසි කළමනාකරණයකින් රට පවත්වාගෙන යමින් ජනතාවට සිතක් සලසනු ඇතැයි අපේක්ෂාවෙන්. එක් කණ්ඩායමක් ලෝකයට ණය වී බලය අහිමි වූ පසුව බලයට පත්වන අනෙක් කණ්ඩායම කලින් සිටි අයගත් ණය පියවන්නයි පවසමින් රාජ්‍ය සම්පත් නැත්නම් ජනතාවගේ දේපොළ විකිණීම දිගින් දිගටම සිදුවන්නක්. ඉන්දියාවට, චීනයට නැත්නම් ලෝකයේ වෙනත් රටකට රටේ වටිනා සම්පත් විකුණා දැමීම ජනතාව සිය ඡන්දයෙන් පත්කර රටේ පාලනය බාර දෙන දේශපාලනඥයින්ගෙන් අපේක්ෂා කරන කාර්යයක්ද? දේශපාලන නායකත්වයක් අවශ්‍ය වන්නේ රටේ සම්පත් විකිණීමටද? ජනතාව නම් එවැනි නායකයින්ට කියන්නේ කරන්න බැරි නම් පුළුවන් පිරිසකට රට බාර දී යන ලෙසයි. අප මේ අවස්ථා ගණනාවකදී සිහිපත් කළ අයුරින් අදත් සිහිපත් කරන්නේ මෙහෙම ගියොත් තව කාලයක් ගත වෙද්දී රටේ කිසිම සම්පතක් ජනතාවට ඉතිරි නොවන බැවිනුයි. මේ අපේ රට දේශපාලකයින් වැජඹෙන පුටුවලට ඔවුන් ඔසවා තැබුවේද රටේ ජනතාවයි. ඔවුන් සෑම විටම එය සිහි තබා ගත යුතුමයි. අප යලිත් කියන්නේ බැරි නම් යන්න, දැන් කාලය පැමිණ ඇති බවයි. බුලත් සිංහල පහළ නාරගල ප්‍රදේශයේ සිදු රුපියල් කෝටියකට අධික මුදල් කොල්ලේ සම්බන්ධයෙන් පොලිසිය මෙවැනි විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැකපිට අත්තනගුට ගැනුණු දෙදෙනෙකු රඳවා ප්‍රශ්න කෙරෙන්නේ අධිකරණයේ අවසරය මතයි. මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියදුරා සහ පෞද්ගලික ආරක්ෂකංශ නිලධාරියා පැය 48ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසර දුන්නා. ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා මුදල් ප්‍රවාහනය කරන වෑන් රථයකින් රුපියල් කෝටියකට අධික මුදලක් ඊයේ පසුරුවේ කොල්ලකා තිබුණා. හොරණ සිට මතුගම දෙසට මුදල් රැගෙන ගිය වෑන් රථය පහළ නාරකල ප්‍රදේශයේ වෙළඳසැලක් අසල නවතා වෑන් රථයේ පැමිණි පිරිස ආහාර ගනිමින් සිටියදී කොල්ලකරුවන් ජිප් රථයකින් පැමිණ ඔවුන්ගේ මුහුණුවලට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අනතුරුව කොල්ලකරුවන් වෑන් රථයේ පසුපස තිබූ සේප්පුවට මිටියකින් පහර දී එය විවෘත කර මුදල් මලු 12ක රැගෙන පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. කිරිමිලා මේකාව කෙට්ටු ළමෙක් තේ හතරක් දෙන්නේ කිව්වා. ඊට පස්සේ මම වතුර ලිපේ තියලා කප් ටික හොදන්න ගිහිල්ලා ඒ ටික හොදන අතරේ තමයි මට වීදුරු බිඳෙන සද්දේ ඇහුනේ. ඒ බලන්න යනකොට තමයි මට ඇහිවිලා ගැහුවි ඉරිස්කුඩු. මම ටී-ෂර්ට් එකෙන් S2 පියදගෙන මේ පැත්ත බලනකොට අර ගිහිල්ලා ඉවරයි යලා.
කොලකෑම සිදුපන අවස්ථාව වන විට ආරක්ෂාවට පැමිණි නිලධාරියාගේ ගිනි අවියද වෑන් රථය තුළ තබා ගොස් තිබෙනවා. පොලිසිය ආරක්ෂක නිලධාරියා සහ රේතුරු අත්අඩංගුවටගෙන ඇත්තේ ඔවුන් කොල්ලකරුවන්ට සහාය වන ආකාරයෙන් ක්‍රියා කර ඇතැයි මතුවූ සැකය මතයි. සැමට සෙවන නිවාස වැඩසටහනටතේ ඉදි වූ 99 වන සහ 100 වන උදාගම්මාන ජනතා අයිතියට පත් කිරීම ත්‍රිකුණාමලයේ මාංගත්තු ප්‍රදේශයේදී අද සිදු කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අද උදෑසන පැවති මෙම අවස්ථාවට විපක්ෂ නායකාර සම්බන්ධන් මහතාද එක්ව සිටියා. දක්ෂිණාපුරම් සහ කයිලායපුරම් ලෙස නම් කෙරුණු මෙම උදාගම්මාන දෙක නිවාස 50කින් පමණ සමන්විතයි. මෙම අවස්ථාවට සමගාමීව එම ගම්මානවල පවුල් සඳහා රුපියල් ලක්ෂ 5 වූ නිවාස ණය ආධාර සහ පවුල් 250ක් සඳහා නිවාස ඉදිකිරීමට අමුද්‍රව්‍ය ලබා දීමද සිදු කෙරුණා. අද රටේ දෙකොට්ටාසයක් ඉන්නේ. එක කොට්ටාසයක් තමයි දේශපාලන මන්ත්‍රය වගේ කියාගෙන යනවා. කවුද ජනාධිපති? කවුද ජනාධිපති? කවුද අගමැති? කවුද අගමැති? කවුද අපේක්ෂක? කවුද ඉල්ලන්නේ? කවුද ඉක්මනින් අරලිය ගහ මන්දිරයට යන්නේ? කවුද ජනාධිපති මන්දිරයට යන්නේ? ඒක එක පැත්තක්. අනෙක් පැත්තේ අපේ කොට්ටාසේ ඉන්නවා. අපි අහනවා කොච්චරක් උදාගම් හැදෙනවද? කීයක් හැදෙනවද? මේ අවුරුද කීයද හැදෙන්නේ? මේ මාස කීයද හැදෙන්නේ? මේ සතිය කීයද හැදෙන්නේ? 2020 ඉලක්කය මොකද්ද? 2011 හදපු ගෙවල් වලට වැඩිය 2021 කොච්චරක් අපි ඉස්සරහට යනවද? 2012 හදුවට වැඩිය 2022 අපි කොච්චර ඉලක්කයක් ඉදිරියට යනවද? අපි මෙන්න මෙහෙම ප්‍රශ්න කරනවා. මෙන්න වෙනස. යහපාලනේ අපි කට්ට කාගෙන, දූවිලි කාගෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට සවන් දීලා, මිනිස්සුන්ගේ දුක කඳුල වේදනාවට සවන් දීලා එන්නේ සුදු ඇඳුමින් යනකොට යන්නේ මඩවාගෙන. යනකොට යන්නේ සම්පූර්ණයෙන්ම ගම්යම් ගම් සිසාරා ඇවිද මිනිස්සු වගේම මහකොළොට බැහැලා පොඩි මිනිහ වගේම අවුවට වැස්සට සුළඟට සුනාමි වලට මුහුණ දීලා. ඒ දෙවෙනි පැත්ත හැමෝම අහනවානේ අපෙන් වෙනස මොකද්ද කියලා. ඔන්න ඕකයි වෙනස. ශ්‍රී ලංකාව පෙරදූ දකුණු අප්‍රිකාව පළමු එක් දින ක්‍රිකට් තරගින් කළුළු 5ක ජයක් හිමි කරගත්තා. ලකුණු 194 ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා ක්‍රීඩකින් ජය වාර්තා කළේ පන්දු වාර 31ක් අවසානයේ කළුළු 5ක් පමණක් දැවි තිබෙදී. ඒ ක්‍රීඩා පුතත් සමගින් අදට ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.